හිතවත් පිට්ටුවනි. අපේ රටේ කතාවක් තියෙනවා සාමාන්‍යයෙන් ලබ්බට හෙන ගැහුවම ලබ්බ හිටිය බණුවන්ට මොකද කියලා අහන එක උනේ මොකද්ද කියලා අහන එක ඊතරම් බුද්ධිමත් ප්‍රශ්නයක් නෙමෙයි කියලා. මේක අද වෙනකොට අපේ පාර්ලිමේන්තුවටත් අදාළයි. මේ ලෝකේ වැඩිම වියදමක් දරලා නඩත්තු කරන හරප්පට්ටිය තියෙන්නේ දේවන්නාවේ. මේ ලෝකේ වැඩිම වියදමක් දාලා නඩත්තු කරන මහලු නිවාසයේ තියෙන්නේ දියවන්න. මිත්‍රවරුනි, අපි බොහෝ අමාරුවෙන් ඍජුසා වක්‍ර බදු විදියට ගෙවෙන බදු මුදල් වලින් තමයි මේ පාර්ලිමේන්තුව නඩත්තු වෙන්නේ. පාර්ලිමේන්තුවේ පරම කාර්යභාරය වෙලා තියෙන්නේ නීති කෙටුම්පත් කිරීමත් පවතින නීති යාවත්කාලන කිරීම. හැබැයි මේ දේ කරන්න පුළුවන් පිරිස පාර්ලිමේන්තුවේ ඉන්නවද නැද්ද කියන එක අද අපට අපෙන් අහන්නට සිද්ධ වෙලා තිබෙනවා. පවතින සංකලලේඛන අනුව අපේ පාර්ලිමේන්තුවේ 70%-75% අතර ප්‍රමාණයක් ඉන්නේ ඕලියල් අසමත් පුද්ගලයෝ. ඒ කියන්නේ රජයේ කාර්යාලයක ලිපිකරුවෙක්වත් වෙන්න සුදුසුකම් නැති පිරිසක් තමයි අද අපි වෙනුවෙන් නීති හදන්නේ. මේක තවත් ඛේදවාචකයක් වෙලා තියෙනවා. අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැත්තම් රටේ මූලික නීතිය කෙටුම්පත් කරන අවස්ථාවේදී තීන්දුව ගන්නවා එල්ලුම් ගහට නියමලා ඉන්න මිනිමරුව. මිත්තෝරණි, මෙන්න මේ විදිහට අපේ පාර්ලිමේන්තුව අද වෙනකොට බල්ලට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ බල්ලන්ගෙන් පිරිලා. අද දිනේදී එක්තරා සුනිකයෝ දෙදෙනෙක් පොරකෑවා. එක්කෙනෙක් විමල් වීරවංශ, අනිත් කෙනා ජයන්ත කැටගොඩ. මේ ගුටිකැලියට හේතුව තමයි විමල් වීරවංශ කියපු කේලම. ඔබ දන්නවා ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවට එව්වේ ජාතික ලැයිස්තුවෙන්. ඔහුට මේ මන්ත්‍රී ධූරය දීලා තියෙන්නේ. විදේශ පුරවැසියන්ට මෙරටේ පාර්ලිමේන්තුට එන්න බැරි විදියට නීති හදලා තියෙන ව්‍යවස්ථාපිත නීතිය වෙනස් කරාට පස්සේ බැසිල්ට එන්න අවශ්‍ය වුණාම ජයන්ත කැටගොඩ එතනින් අයින් වෙනවයි කියන පොරොන්දුව මත. ඒ නිසා ජයන්ත කැටගොඩ ප්‍රසිද්ධියේ කැමැත්ත ප්‍රකාශ කරත් යටින් ඔහු කැමති නෑ විසුවෙන සංශෝධනයේ තියෙන විදේශීය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුට එන්න තියෙන බාධාව ඉවත් කිරීමට. ඒ නිසා ඔහු පහුගිය දවස්වල විමල් වීරවංශගේ මන්ත්‍රී කණ්ඩායමේ එකෙක් හමු වෙලා ඉල්ලීමක් කරලා තියෙනවා මේ 20 මේ වගන්තියට එරෙහි වෙන්න කියලා. මේක ආරංචි වෙච්ච විමල් වීරවංශ හරියට චීත් අඳින ගෑණියෙක් වගේ දුවල ගිහිලා විමල් වීරවංශ කියනවා මරාට මෙන්න මේ විදිහ දෙයක් සිද්ධ වුණා කියලා. ඒ අවස්ථාවේදී මරා ජයන්ත කටකොටට එන්න කියලා කුණුහරුපෙන් බැන්න. අද මේ කතාව පාර්ලිමේන්තුවේදී ඇදුනා. ඒ අවස්ථාවේදී ජයන්ත කැටගොඩ විමල් වීරවංශගේ කමිසයෙන් ඇදලා පහර දුන්නා කියලා තමයි මේ වෙනකොට ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මිත්තෝරණි, දවසින් දවස රට බල්ලට යනවා. බල්ලෝ පාලනයට එනවා. මේක මහා කාලකන්ණි තත්ත්වයක්. මෙරටේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලයේ තියෙන අපිට, පරමාධිපත්‍ය තියෙන අපිට සාමාන්‍ය යකාගේ හැටියට තමයි භවන හැදෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනා මින් ඉදිරියටවත් මෙවැනි කාලකන්ණින්ට කතර නොගසා මේ රට ගැන සැලස්මක් තියෙන දැක්මක් තිබෙන බුද්ධිමත් මිනිසුන්ට අපේ ඡන්දය පාවිච්චි කරමු. මිත්‍රනි, අර්ගනතු ජයග්‍රහණයක් නොමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.